සුබ දවසක්. දැන් අපි පාඩම් කීපයක් අපි ඉගෙන ගන්නත්තනේ නේද පුතේ. දැන් මම හිතන්නේ ඔයගලන්ට පොඩි පොඩි අතේ මහනියව මෙෂින් පාගන දන්නවා නේද. ඉතින් ඒකින්ද අද අපි අලුත් දෙයක්. ඒ කියන්නේ අලුත් දෙයක් කියන්නේ මොකද අපිට මේ කරපේසිම මහන් ඉගෙන ගන්න. ගොඩක් අයට කරපේසින් බෑ. ඇත්තට දැන් මට හරි ප්‍රශ්නයක් තියෙන මොකද මෙන්න මෙහෙමයි. දැන් ඔයගොල්ලෝ NVQ level 4 ගන්න එනවා මෙහෙ නේ. එතන මෙහෙ ඇවිල්ලා ළමයි අපරාධේ පුතේ ඔයගලන් කාලේ ළමයිගේ කාලේ අපරාධේ මොකද මෙහෙ ඇවිල්ලා මේ වාගේ මහන්න උරිස මූට්ටු කරන්න පුරුදු වෙනවා. අපරාධේ කාලේ නම් තීරයේ NVQ වල ගොඩාක් අපිට තියෙන මොකද ප්‍රැක්ටිකල් ගොඩාක් කරන්න තියෙනවා අපිට නේද. ඔල ටයිමින් දැන් සාමාන්‍ය ස්කෝල් එක විභාග කරන්න ගියත් අපිට ළමයින්ට හොඳ දැනුම තිබ්බත් ළමයින්ට පස්සේ විභාගේ ෆේල් වෙන්නේ ඇත්තටම ඒගොල්ලන් ටයිමින් නැති එක. ඉතින් මෙතන NVQ ලක් කියන්නේ කැඳුම් මහන්නේකට දවසට අඳු පහක් හයක් මහන්න බෑනේ අපිට කාලේ. ඒ කාලේ පුරුදු වෙන්නේ මට ඇත්තට මෙතන උගන්වන්න තියෙන්නේ. මේ ඕගොල්ලෝ ඇවිල්ලා මෙතන ඇවිල්ලා වාටියක් මහන්න කරපේසමක් මහන්න එක නෙවෙයි. ඒකයි මම හැමෝටම කියන්නේ මගේ සිසුන්ට හරි පිටු ළමයින්ට හරි මේ පොඩි පොඩි දේවල් පුතේ ඉගෙන ගන්න පුතේ ඔයගොල්ලෝ මේකෙන්. නේ මගේ ළමයින්ට කියලා ඉතරක් නෙවෙයි මම මේක දෙන්නේ. නේ ඔයගොල්ලෝ අම්මා කෙනෙක් වශයෙන් ඕගොල්ලෝ දරුවන්ට පුතේ මේක උගන්වන්න. හන්නේ පුතේ අපි එනම් බලමු පුතේ මේ ඇඳුමක මේ ඉස්සරහට පිටිපසට ෆේසිමක් කපලා ඒ කර ෆේසිම මහන්නේ කොහොමද කියලා. හන්නේ පුතේ ඔන්න එහෙනම් දැන් මම නිකන් රෙදි කැල්ලක් කපාගෙන ගෙනාවා. හරිනේ බලමුකෝ. ඔන්න මම නිකන් ඉදිරිපසට කැපුවා. මම හිතන්නේ ඕගොල්ලෝ නම් දන්නවා ඔතේ මගේ සිසුන් නම් දන්නවා ඉදිරිපසයි පිටිපසයි කපන්න. මට ඒක නෙවි මට ඕනේ මෙන්න මේකට ෆේසිමක්. ඔන්න බලමු පුතේ අපිට මෙන්න මෙහෙම කර ෆේසිම් මේ අඟල් එකම ආර අපිට ඔන්න මේ ඉදිරිපස විවර කරලා තියනවා. මේ විවරي අපිට නම් ඇතුළට නවන්න සාමාන්‍ය ඔබට දන්නවනේ මට ඕනේ මේක අල්ලන්න විතරයි. එතන මේ මන් කියනවා එහෙනම් අපිට මේ ප්‍රමාණයටම මොනවත් නැහැ අපිට මෙන්න මේ ප්‍රමාණයටම මෙන්න මේ උරීස ඒ ගන්නටම අපි කපලා අරගෙන ඉවරලා ඒකේ පළල තමයි අඟල් එකම ආරක් විතර පළලට මේ වගේ හැඩ පේසිම කපන්න. ඔන්න බලන්න මම කැපුවා මේ පාර අපිට මේක දිග ඇරියොත් අපිට මේ අඟල් එකම ආර ඔන්න ඔහම අපිට තියෙනවා. හරිද? එහෙනම් මේකේ වැදගත්ම තියෙන්නේ මෙන්න මේ උරීස තියෙන පැත්ත පොඩි මාක් එකක් දාගන්න. හරි වැදගත් මුදී මෙන්න මේ උරීස නැත්තම් මේක පැටලෙනවා. මේ මම පේනවාද මේ උරීස පැත්තට මාක් එකක් දාගත්තා. හරිනේ. ඔන්න මාක් එකක් දාගන්න. එහෙනම් අපිට මේ ඉදිරිපස පළු දෙකට හරි. එකක් අපිට ඔන්න ඔහම තියෙනවා එකක් අපිට මෙන්න මෙහෙම තියෙනවා. දැන් අපිට පළු දෙක හරිනේ අපිට. ඔන්න පළු දෙක හරි. දැන් මම කියනවා මම මේ උරීස පැත්ත මාක් කරගත්තා. හරිනේ. එහෙනම් මෙන්න පිටිපස අපි කපද්දී පිටිපස අපි මොකක් හරි බ්ලවුස් එකක් හරි 60ක් වෙන්න පුළුවන් ඔයගලන්ට ඕන දෙයක්. එහෙනම් මෙලිදි කියලා නැම්ම අරගෙන නැම්මට තියලා මෙතන නැම්මනේ මේ නැම්මර තියලා ඒ ප්‍රමාණයටම අපි කපලා ගත්තා. ඒ ප්‍රමාණය කපලා අර පල්ල ළඟල එකම ආරක් විතර පල්ලට මුටි අපිට මේ වගේ ඒ හැඩේ කපන්න. ඒත් අපි පිටිපස්ස අපි ගත්තොත් ඒකේ උඩට මාක් කරන්න දෙයක් නැහැ අපිට. මෙන්න මෙහෙම අපිට තියෙනවා. දැන් ඔන්න අපිට වෙන ඉස්සරහ පළු දෙක තියෙනවා. පිටිපස්සේ පළු ඉස්සරහ පළු දෙක තියෙනවා පිටිපස්සේ පළුව තියෙනවා. දැන් බලමු මේක මහලා මූට් ගන්න කොහොමද කියලා. ඔන්න බලපති අර මේ බ්ලවුස් එකේ හොඳ පැත්ත. මෙන්න මේ බ්ලවුස් එකේ හොඳ පැත්තට මෙන්න මේක හොඳ පැත්තට කර ෆේසිම තියන්න. තීරිවල අපි මහන්නේ මේක කන පිටින් මහන. මේක කන පිටින් මහන හැබැයි ෆේසිම තියෙන හොඳ පැත්ත. හරියටම උරීසයකට තියන්න. එහෙම මේ වෙන්න තියන්න එපා. උරීස හරියටම එකට තියන්න. තීරිවල අර වගේම මහන් ආසේ කාලට වැඩියෙන් බාගෙට අඩුවෙන් මහන්න. මම කියන ඉදිකට පහත් කරන්න එපා අයිනේ. නේද? යන ඇතුලෙන් පහත් කරලා ඉවසකේ ඉවර කරන්න එක පෙරවල ඔන්න ඔය බාගට අඩුවෙන් කාලට වැඩිය මහන් ගන්න එක. දැන් ඒව දන්නවනේ ඔයගොල්ලෝ. අපි ඔන්නේ අපිට එනම් ඇන්ඩ්වාස් මුල නූලයි අග නූලයි කපන්න එක අනිවාර්යයෙන්ම කපන්න. දැන් අපි එහෙනම් මේ බ්ලවුස් එකේ හොඳ පැත්තට තමයි මේ ෆේසිම තිබ්බේ. එහෙනම් මේකට කට් මාක් ටිකක් දාන්න. ළඟින් දාන්න නූල ළඟටම දාන්න නූල කපන්න එපා. නූල ළඟටම දාන්න. නූල ළඟින් අඟල් භාගයක් වගේ ඇතුලෙන් දාන්න කට් මාක් ටිකක් දාලා. හරිද? මේනම් මේ පැත්ත මේ ෆේසිම හරවන්න. මේ පැත හරවලා මේ උඩ
උඩ මේ නාවපේද මේ කට්මක් පේනවනේ ඔයගොල්ලන්ට මේ දාලා තියෙනවා මම කට්මක් දාලා තියෙනවානේ මේ කට්මක් ටිකක් දැම්මා නේ එහෙනම් මේක හරලා මේ උඩට හරවලා මේ එජ් එකෙන් මහන්න මහන්නේ ෆේස් මේ පැත්තේ ඇඳුමට වැදින්න නෙවෙයි අල්ලන්නේ ෆේස් එක පැත්තෙන් මහන්න එජ් එකෙන් මහන්න ඇතුලේ තියෙන අර පරාලක තැන කට්මක් දාපු තැන උඩට පැත්තට හැරෙන්න ඕන ඔන්න බලන්නකො මුල නූල අපි කපන්නේ හැමදෙස්සෙම අග නූල කපන්නේ චූටි දුවේ පුතේ කුණක් කමක් නැහැ මේවා මහන් ඉගෙන ගන්න ඕනේ මේ ඔන්න බලක මේක මම මේ උඩට හැරිවිලා තියෙනවා හරිද මේ උඩ එජ් එකෙන් මැහිලා තියෙනවා දැන් මේ ඇඳුමෙන් නෙවෙයි වැදලා තියෙන්නේ ෆේස් එකෙන් වැදලා තියෙන්නේ මේක දැන් මෙහෙම හැරුණාම මේ මේ එජ් එක වැදලා තියෙන්නේ අතුල් පැත්තේ මේ පැත්තේ මොනවත් නැහැ සමහර අය මේක දෙක මල්ල උඩින් ගන්නවා එහෙම ගහන්න යන්න එපා හරි නෙමේ හරි නේ එහෙනම් අපි එතන හරි ඒ වගේම අනිත් එක පැත්තක් හරි මහඟ මහමුක අපිට එහෙනම් මෙතනත් අපි උරිස මූට්ට කැපුවා මේ හොඳ පැත්ත මේ නැම් එක දාලා තියලා අපි හොඳ පැත්තනේ උරහිසට උරහිස එකට තියන්න මුදේ උරිස් පේසිමයි උරහිස එකට තියන්න අපි මහන්නේ කණ පිටින් අපිට මේ අපි ඉස්සරහා නවල තියෝනා ඒක නැම්ම නවල ගන්න ඉස්සරහා බ්ලවුස් එක පහවලා ඊළඟටම ආදරය තියෙන ප්‍රමාණය ඇතුළට නවල මේක අල්ලා දැන් මෙතන අර වගේමයි කට් මාක් ටිකක් දාන්න කරවටේට කට් මාක් ටිකක් දාන්න ළඟින් ළඟින් දාන නූල කපන්න එපා නූල ළඟටම දාන්න ඔන්න දැන් අපිට වැඩිපුර තියෝනා මැහුම් ආසි අපි වැඩිපුර මැහුම් ආසි ටික කපලා අඟල් භාගයක් විතර තියෙද්දි කපන්න අඟල් භාගයක් විතර තියෙද්දි කපන්න එහෙනම් මේක ආපහු අපි හොඳ පැත්ත හැරෙව්වා හොඳ පැත්ත හරලා මේ ෆේසිමෙන් අපිට මෙහම අග ගන්න මේ උඩ එජ් එකේ මේක උඩට හැරෙන්න ඕන එහෙනම් දැන් ඕගොල්ලෝ අර වගේම අනිත් පළුවත් ඕගොල්ලෝ ඒ වගේ හදා ගන්න මම එක පැත්තක් මහපු හැමෝම ඇතිනේ මේ පළුවත් ඒ වගේ බ්ලවුස් එකක් හරි මොකක් හරි මහනවා ඒ වගේ හදා ගන්න. එහෙනම් දැන් මෙන්න මේකේ මට ඕන මෙන්න මෙතන මෝට්ටු ගන්න හැටි පෙන්වන්න. මෙන්න මේ උරිස්සේ මෝට්ටුවයි කරමුලයි එකට තියන්න. එකට තියලා ඉවරලා මේ පැත්තෙන් අල්ල ගන්න. මේ මුරිත් එක එකට තියලා අල්ල ගන්න. අල්ලගෙන ඉවරලා මෙන්න මෙතනින් මේ කරා එකට අල්ලගන්නේ. එකට අල්ලගෙන ඉවරලා මෙහෙම අල්ලගෙන ඉවරලා මෙතනින් පටන් ගන්න. මෙතනින් පටන් ගන්න. පටන් ගන්න මේ පැත්තට මහන්න. අර වගේ පාර හරියටම ජොයින්ට් කර මහන්න. කර ෆේසිමේ ජොයින්ට් කර මහන්න. අඟල් භාගයක් කියලා මහන්න. එතන මැදුගම අන්න එතන හරියටම කරේ මුලට ගියාම කර ෆේසිමේ මේ ෆුට් එක උස්සන්න ඉදිකට පහත් කරලා. මේක මෙන්න මෙහෙම එකක් අඩු වැඩි වෙන්න ගන්න යන්න එපා. මේ දෙක එකට තියන්න ඕන මේ මේ උරි මේ ෆේසිමේ කෙරවල් දෙකට තියලා ඒ මොකද්ද කරේ ෆුට් එක ඉස්සුවා ඉදිකට පහත් කරලා ආපහු පහත් කරලා මේකේ කෙලින් මහන්න ඒ සමාන දුරකින් මහන්න ඔච්චරයි තියෙන්නේ මොන බලන්නකෝ මේ පේනවද ඔයගලන්ට නේ මේක එකට මැහුවේ එහෙනම් දැන් ඔන්න බලන්නකෝ ඔයගලන්ට මම එක පැත්ත අනිත් පැත්තත් ඔබට ඕන මේ වගේ අර තුරිස මුහුට මට එක පැත්තයි පෙන්වන්න ඕන එහෙනම් ඔයගල පේනවා කි මේ මේක කෙලින් එකට මැහුවා ඔය ඇත්ත මේකම දිග කොටයි වෙන්න යන්න එපා මේක මෙතන මෙතන තියලා මේකට මහන්න ඒත් ඔයගලන් දැන් හරිනේ ඒක මහුවා ඊට පස්සේ මම ඔයගලන් කියලා දීලා තියෙනවා මෙන්න මෙතන සැකි මැස්මෙන් මහන්න මෙන්න මේක අපි අර වැඩිපුර තිබුණ ටික අපි ඇතුළට දාගන්න එන අර වගේම ඇතුළට දාන්න අපිට ඉස්සරහට වෙනවපු ටික අපි කෙලියම ඇතුළට නවා ගන්න මෙහි වැඩිපුර තිබ්බා ඒ වේට ඇතුළට නවලා මේක මහනකොට අපි තුන් කාලක් නවලා හරිද ආපහු අඟල් භාගයක් හරිද අපි එකහමාරි අඟල් භාගයක් නවලා මෙන්න මේක අපි සැඟි මැස්මෙන් මහන්න පොරිස මොට්ටු හැරෙන පිටිපස්සට උගඬ ඕන චුට්ටක් මෙතන අයන් කරගත්තත් කමක් නැහැ ඔන්න ඔහම හදා ගන්නකෝ ඔයගොල්ලෝ ඔන්න ඔහම හදා ගන්න ඔය පේනවද අපිට නේ එතකොට මෙන්න මෙතන සැඟි මැස්මෙන් මේක මහන්න මම චුට්ටක් මහන්න දැන් සැඟි මැස්ම ගැන දන්න ඕගොල්ලෝ නේද සැඟි මැස්මෙන් මහන්න මෙන්න මෙහෙම හදා ගන්න මෙහෙම හදාගෙන උගඬ ඕන මේක අයන් කරගන්නකෝ උගඬ ඕන මෙන්න මේක අයන් කරගන්න
අපි පොට්ටක් අපි හිදි කට්ටේ චුට්ටක් අපි මහමුකෝ නයන් කරාම මේ මූඩුව පේන්නේ පේන්න බෑ. මම පහු වෙලා පෙන්නන්න අපිට මෙතන තව ටිකක් නීට් කරගන්න හැටි දැන්ට එක පාටෝ ඇති. එහෙනම් මෙතන අපි නැව්වනේ නවල මේක පොට්ටක් අර වාටි මැස්මේ වගේ මේ ටික ඉදි කට්ටේ ගැටේ දාගන්න ඇතුළට නේද? පස්සේ මම කිව්වනේ දැන් මම පස්සේ පෙන්නන්න මෙතන ආපහු මෙහෙම නැතුව පොට්ටක් ගන්න හැටි. එක පාටි තේ හැම එකම ඉගෙන ගන්න අපි අපි පොට්ට පොට්ට ඉගෙන ගමු. නේද? දැන් පොඩ්ඩ ඕන්න ඔහම නම් මෙයලා චුට්ටා වාටි මැස්මෙන් එතන යන්න. එතන ඇටි ඇටි මහන්න එපා. එහා පැත්තට වැදෙන්න එපා නූල. හරිද? වාටි මැස්මෙන් එතනට මහන්න ඒ ටික වාටි මැස්මෙන් මෙහුව අපිට. එළම් මෙන්න මෙතන අපිට අයන් කරගන්න උදේ මෙතන ඔයගලන් ලේසි ඕන්න. මේක අයන් කරන උදේ මේක අපි මහන්න. මේක සැගි මැස්මෙන්. පල්ල මාටි අවාටියක් මහන්නේ සැගි මැස්මෙන්. එනම් මේ ඉදි කට්ට එක දාන්නවා. ඉදි කට්ට අපි මේක ඇතුලෙන් දැම්ම අඟල් භාගයක් ෆේසෙම ඇතුලෙන් උඩයි යටයි අපි ටැග් කරා. ඔන්න බලන්නකෝ අර වගේ උඩයි යටයි අපි ටැග් කරා. ඉදි කට්ට පේන්න ගන්න එපා ෆේසෙම ඇතුලෙන් දාන්න. ඔන්න ආපහු ඕගලන්ට මේ සැගි මැස්ම ඔයගලන්ට අහු වෙනවා. මම කිව්වා ඔයගලන්ට ඉදි කට්ට නුගල වැඩිපුර දිගට දාන්න එපා. මම ඒවා කියලා දුන්නා. නේද? ඔලිවුඩ් නැඹත් අනුල් කියන කතා ගන්න. ටිකට අරගෙන මේක ගැටේ ගැවුනාම ගැටේ පැටලෙනකොට මේක විනාඩි 5කින් මහනවා නා විනාඩි 10ක් විතර යනවා නුවල දිග වුණාම මහන්න. මට පොඩ්ඩක් මේ උරීස පයින්නකන් විතරයි මට මහන්න ඕන. ඊට පස්සේ ඔගොල්ලෝ මහගන්න දැන් දන්නවනේ පුතේ ඔගොල්ලෝ. හැබැයි වැදගත්ම දේ තමා පුතේ අපිට ඒ පාට නූල ගන්න. නේද? ඒ පාටම නූල ගන්න ඒක හරිය වැදගත්. සමහර අය සුදුරෙද්දී නිල් පාටින් මහනවා. එහෙමනම් මහන්න එපා. ඔන්න දැන් මම මූට්ටු පනිනවා. මට එච්චරයි ඕන මට මූට්ටු පනින්න ඕන. සමහර අය මේ පැත්ත මූට්ටු කරලා මේ පැත්ත මහලා මේ පැත්ත මහලි වල්ලා ඊට පස්සේ මේ උරිද්දක මූට්ටු කරනවා. මේ ෆිනිෂර් ගන්න බෑ පුතේ කවදාවත්. ඔය ගොඩාක් ඔය ඇඳුම් මහන අය ගොඩාක් වැඩි විතර මහන්නේ ඒකනේ. සමහර අය මාගලන්ට එනකොට කියන අනේ මිස අපිට ඕන් දෙයක් ඇඳුම්ම මහ ගන්න පුළුවන්. කපන්න බෑ කියන්නේ. ගොඩක් අය කියන්නේ එහෙමයි. කපා ගන්න බෑ. මට පහ තියෙන්නේ. මම ඕන් දෙයක් කපන්නු ගන්නන්න මහන්න තමයි ඔයගලන්ට මට වැදගත්. කපන්නු ගන්න ලේසි මට. මට මහන මේ ක්‍රම තමයි උගන්වන්න අමාරු ඔයගලන්ට. අර නොදන්න අයට හරිය ලේසි පුතේ මේවා. දන්න අයට පොඩ්ඩක් අර වැරදි ක්‍රමයේ හුරු වුණාම ඒක ඔළුවෙන් අයින් කරන්න ටිකක් වෙලා යනවා. ඇත්තටම හරි ඉක්මනින් අල්ලගන්නේ මොනවා කරන්න නොදන්න අය. සමහර අය ඔන්ලයින් ක්ලාස් එකට එන්න හරි බයයි. අනේ මේක අපිට මොනවත්වත් බෑ අල්ලගන්න පුළුවන් කියලා. මම කියන්නේ මගේ නට අනිවාර්යෙන්ම මේ අඩුම ගන්න මම කිව්වේගනේ. මට අඩුම ගානේ මෙෂිම පා ගන්නවා ඉදි කට්ටකත් අතින් අල්ලන්නේ නැත්නම් මට ඒත් ඇති. ඔන්න පුතේ මම මෙතනින් නවත්තනවා. හරිද? ඇතිනේ. මෙතනින් මම ඉවර කරනවා. මම බලන්න මම මෙතනින් ඉවර කරනවා. මං කියවන ගැටේ දැම්මා මේ පැත්තට අපිට ගැටේ දාගන්න ඇතුළට දාගන්න මෙතනින් කරා. ඔන්න ඉදි කට ඇදලා ගන්න. එතන මම කිව්වා මෙන්න මෙතනයි මට හරි වැදගත් වෙන්නේ. මෙන්න මෙතන මහන්නයි. දැන් බලමු මේ පැත්තෙන් බැලුවම අපිට හරි නීට් මේක හැල්ලක්වත් එන්න බෑ මේ පැත්තේ. මේ කරේ මේක මහන්නේ ඔන්න උතන මොනවාක්ද තියෙන බැල සමහර ඕගොල්ලෝ මහන්නේ මෙතන මහලා මෙතන මහලා මෙහෙම මහනවා. ඒතර මේ නූල් කොන්සේරම මූට් වෙනවා. උරිද්දක මූට් කරලා මේ වටේට මහන. ඔන්න උචරයි මම මට මෙන්න මෙතන මහන මේ වගේ මනි පැත්තක් මහන. ලා එක පැත්තක් මැහුවා මේ පැත්තක් ඒ වගේ මහන්න පුළුවා නේද? මෙන්න මේක මහන්න පුරුදු වෙන පුතේ නේද? විශේෂයෙන්ම මගේ ළමයි මේක අනිවාර්යෙන් පුරුදු වෙන පුතේ. හරිද? බයිනේ බබුටි මම හංගගෙන මේ පොඩි පොඩි මම හංගන්න පුළුවන් නම් ඇත්තට අපිට ඕන් දැන් මහන්න පුළුවන්. මේවයි බැරි. දැන් හන්නේ අපි ලබන පාර තව මොකක් හරි කරමුකෝ. මොන දෙයක් අපි කරමුකෝ. ඔකේ ඔකේ.